දැන් කියන්න හදන්නේ ඕගනයිසේෂනල් බිහේවියර් වල පවර් ඇන්ඩ් පොලිටික්ස් පාඩම ගැන. හරි, අපි මුලින්ම බලමු පළවෙනියෙන්ම පවර් කියන එකේ ඩිෆිනිෂන් එක. මේ දිලා තියෙනවා the probability that one actor within a social relationship will be in a position to carry out his or her own will despite resistance. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක්ට social relationship එකකදී සමාජමය සම්බන්ධතාවයකදී තමන්ගේ කැමැත්ත තමන්ගේ will එක resistance වලින් තොරව resistance මැද්දේ ඒවා බිඳගෙන ඒ කියන්නේ විරෝධතා මැද්දේ වුණත් ඒකට වෙනත් ප්‍රතිචාර තිබ්බත් ඒ කියන්නේ තමන් දරන මතයට විරුද්ධව ප්‍රතිමතයන් තිබ්බත් ඒවා මැඩලමින් තමන්ගේ මතය කරගෙන යන්න carry out කරන්න තියෙන හැකියාව ability එක අපි කියනවා power කියලා. සරලව තේරුම් ගත්තොත් normally අපි කියන්නේ the ability to influence others කියන එක. අපිට පුළුවන් නම් යමෙක් කෙනෙක්ට බලපෑමක් කරන්න influence එකක් කරන්න එතන අපි කියන්නේ power කියලා. හරිද? normally කියන්නේ ඒතර ability to carry out own will despite resistance. resistance තිබ්බත් ඒවා මැඩගෙන තමන්ගේ අභිමතය කරගෙන යන්න තියෙන හැකියාව අපි කියනවා power එක කියලා. මේක වැදගත් වචන කිහිපයක් තියෙනවා. එකක් තමයි ඔය කියන ඔය ඩිස්පයිට් ද රෙසිස්ටන්ස් කැරි අවුට් කරන එක වර්ක් කරනවා. අනිත් එක තමයි සෝෂල් රිලේෂන්ෂිප් කියන එක. හැමතිස්සෙම පවර් එක එක්සර්සයිස් වෙන්නේ සෝෂල් රිලේෂන්ෂිප් එකකදී. සමාජමය සම්බන්ධතාවයකදී. එහෙම සම්බන්ධතාවය සමාජමය සම්බන්ධතාවක් ඉන්ටරැක්ෂන් එකකින් තොරව තනියෙන් පවර් එක්සර්සයිස් කරන්න බෑනේ. දැන් පවර් එකක් එක්සර්සයිස් කරන්න පාටිස් දෙකක් ඉන්න ඕනේ. පාර්ශ්වයන් දෙකක් ඉන්න ඕන අඩුම ගානේ. කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ දෙන්නට අපි කියන එක්කෙනෙක් power holder කියන්නේ බලය තියෙන පුද්ගලයා සහ එයාගේ බලපෑමට ලක් වෙන පුද්ගලයා නැත්නම් එයාගේ influence එකට ලක් වෙන පුද්ගලයා resist කරන පුද්ගලයා අපි කියන target එක කියලා. ඒ target එකට විරුද්ධව තමයි නැත්නම් target එකට එරෙහිව තමයි අර power holder බලය පාවිච්චි කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම power එකක් ඇති වෙන්න relationship එකක් තියෙන්න ඕනේ. ඒ නිසා power holder සහ target එක ඉන්න ඕනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන රිලේෂන්ෂිප් එකක් තියෙනවා. නැතුව තනියෙන් කෙනෙක්ට බලය කියන එක ප්‍රදර්ශනය කරන්න බලය පාවිච්චි කිරීම කෙනෙක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි කියනවා මේක ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම සෝෂල් රිලේෂන්ෂිප් එකක්. ඒ සෝෂල් රිලේෂන්ෂිප් එක කියන දේ එක එක විදිහට වෙන්න පුළුවන්. එක ෆැමිලි එක ඇතුලේ වෙන්න පුළුවන්, ෆැමිලි රිලේෂන්ෂිප් එකක් විදිහට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆ්‍රෙන්ඩ්ෂිප් එක යාළුවන් අතර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එම්ප්ලෝයර් එම්ප්ලෝයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කූල් එක වෙන්න පුළුවන්. යුනිවර්සිටි එකේ ඕනම තැනක ඕනම ලෙවල් එක අපිට මේ power එක exercise කරන්න අපිට දකින්න පුළුවන්කම තියෙනවා. normally ගත්තොත් ඔක තමයි power කියන එකේ basic idea එක. තව definition එකක් දීලා තියෙනවා. අර පළවෙනි එක අපි කතා කරේ Weber and Luthans ගේ definition එක. දෙවෙනි එක දාලා තියෙන Dahl ගේ definition එක. A has power over B to the extent that he can get B to do something that B would not otherwise do. කියන්නේ මෙහෙම. යම් කෙනෙක් වෙනත් විදියකට වෙනත් අයුරකින් වෙන අවස්ථාවකදී නොකරන දෙයක් එයාලව කරවන්න යම් පුද්ගලයෙක්ට තියෙනවා නම් හැකියාවක් අපි කියනවා ඒ පුද්ගලයාට අර මුලින්ම සඳහන් කරපු කෙනා සම්බන්ධයෙන් power එකක් තියෙනවා කියලා. එහෙනම් ඒට පුළුවන් නම් B ලව යම් කිසි දෙයක් කරවන්න හැබැයි B එය වෙනත් අවස්ථාවකදී නොකර සිටින්න තිබ්බ දෙයක් නම් අපි කියනවා ඒට B සම්බන්ධයෙන් power එකක් තියෙනවා කියලා. ඒ වෙනත් ආකාරයක definition එකක්. එහෙනම් කොහොම හරි මේක දෙකෙන්ම ඔයාලට අන්තිමට තේරෙන දේ තමයි again දැන් resistance තිබ්බත් අපේ අභිමතය කරගෙන යනවා කියන එකයි. ඒ වගේම එයා වෙනත් අවස්ථාවකදී නොකරන දෙයක් අපි එයාලව කරව ගන්නවා කියන්නේ දෙකෙන්ම අදහස් වෙන්නේ අපි ඉන්ෆ්ලුවෙන්ස් කරනවා කියන එක. අපි යට බලපෑම් කරනවා කියන එක. ඊළඟට තව වැදගත් දෙයක් තියෙනවා. පළවෙනි ඩෙෆිනිෂන් එක අපි කතා කරා ඇබිලිටි කියලා නේ අපි කතා කරේ. The probability that one actor in a social relationship එහෙම නේ අපි කිව්වේ will be in a position to carry out his own will despite the resistance කියලානේ. එතකොට අපි කියේ probability කියලා. ඇයි probability කියලා කියන්නේ? ඒකට හේතුවක් තියෙනවා. හේතුව මේකයි. මොකද හැමතිස්සෙම එක පුද්ගලෙක් හැමතැනකම බලය පාවිච්චි කරනවා කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ එක වෙලාවක එක පුද්ගලයට බලය තියෙන්න පුළුවන්. නමුත් සමහර ලාට යට බලය නැති වෙන්න පුළුවන්. Because it is not that one person will always have the power over another person. දැන් එක තැනකදී එක පුද්ගලයට තියෙන බලය තව තැනකදී නැති වෙන්න පුළුවන්. දැන් අපි හිතමු එක පුද්ගලයෙක්ට අපි හිතමු එයාට හොඳ නොලෙජ් එකක් තියෙනවා. එයා නොලෙජ් එකකින් එයා හරි පර්ෆෙක්ට්. හරිද? ඉතින් එයා එයත් එක්ක ඉන්න අනිත් අය අතරදී නොලෙජ් එක සම්බන්ධයෙන් එයා පර්ෆෙක්ට්. ඒ අතින් එයාට බලයක් තියෙනවා. ඒක හරි. නමුත්
අපිතම යට නොලේජ් එක තිබට ඒ තීරිටිකල් නොලේජ් එක තිබට යාට ජෙනරල් නොලේජ් එක සාමාන්‍ය දැනීම නැහැ. එයාට කොහේරි යන්න පාරක් ගැහුවොත් එයාට කියා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒ වගේ දෙයක් ගැන ඩිස්කස් කරන තැනක ඉන්නකොට එයාට බලයක් නැහැ. අතන පව එකක් නැහැ. ඒක තේරුම ප්‍රොබබිලිටි කියලා කියන්නේ ඇත්තටම එක වෙලාවක එක්කෙනෙක්ට තියෙන බලය තව කෙනෙක්ට තව වෙලාවක තියෙන පුළුවන්. එක එයා කතා කරන දේම වෙනස් වෙන පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකයි ප්‍රොබබිලිටි කියලා දාලා තියෙන්නේ. මොකද හේතුව හැම කෙනෙක්ටම හැමතිස්සෙම එකම විදිහට බලය පවත්වන්න බැරි නිසා. හරිද? අපි කතා කරේ ඩෙෆිනිෂන් එක. එතනට අපි එනවා දැන් පවර් කියන එක අපි කිව්වා අනිවාර්යයෙන්ම රිලේෂන්ෂිප් එකකදී වෙන්න ඕනේ කියලා. අපි කිව්වා අනිවාර්යෙන් පාර්ටිස් දෙකක් ඉන්න පවර් හෝල්ඩර් සහ ටාගට් එක ඉන්න ඕනේ. හරිද? يعني පාර්ශ්වයන් දෙකකට අඩු ගානේ ඉන්න ඕනේ බලය පාවිච්චි කිරීමක් වෙන්න නම්. මොකද එක පුද්ගලයෙක් නේ තව කෙනෙක්ට එරෙහි බලය පාවිච්චි කරන්නේ. එතන බලය පාවිච්චි කරන එක පුද්ගල දෙන්නෙක් ඉන්න ඕනේ. ඒක මෙහෙම මෙහෙම වෙන්න පුළුවන්. එක්කෝ එක පර්සන් ටු පර්සන් වෙන්න පුළුවන්. يعني පුද්ගලයෙක් තවත් පුද්ගලෙක්ට එරෙහි බලය පාවිච්චි කරනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්තම් group to person group එක පුද්ගල කණ්ඩායම තනි පුද්ගලයෙක්ට එරෙහිව බලය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්තම් තනි පුද්ගලයෙක් group එකකට එරෙහිව බලය පාවිච්චි කරනවා වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගත්තොත් මිනිස්සු එකතු වෙලා protest කරනවා තමන්ගේ බලය පාවිච්චි කරනවා රටේ පාලකයන්ට එරෙහිව group to person. එහෙම නැත්තම් person to group කියලා කියන්නේ يعني තනි පුද්ගලෙක් පාලකයා රටේ පාලකයා පුද්ගලයා ජනතාවට එරෙහි බලය පාවිච්චි කරනවා. අර ඒ වගේ. හරිද? එනිසා person to person වෙන්න පුළුවන්, group to person වෙන්න පුළුවන්, person to group වෙන්න පුළුවන්, group to group වෙන්න පුළුවන්. يعني කණ්ඩායම් දෙකක් අතරේ බලය පාවිච්චි වීමක් වෙන්න පුළුවන්. සමාජ කණ්ඩායම් එක එක සමාජ පන්ති මොන හරි ආගමික කණ්ඩායම් වෙන්න පුළුවන්. එහෙම බලය පාවිච්චි කිරීම වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තුනේ බේසික් අයිඩියා එක. හරිද? ඊළඟ අපි කතා කරනවා මේ පවයක සම්බන්ධයෙන් ප්‍රධාන කාරණයක් තියෙනවා. බලය කියන දේ ගත්තාට පස්සේ බලය එන්න පුළුවන් එකේ විදි තියෙනවා. අපි ඉස්සර කතා කරනවා පවයෙන් සෝසස් මොනවද කියලා. මොනවාත් බලය කියන එක මිනිස්සුන්ට ලැබෙන්න පුළුවන් ගොඩක් ක්‍රම තියෙනවා. ගොඩක් විදි තියෙනවා. නමුත් බලය ලැබෙන ප්‍රධාන ක්‍රමවේදයක් ප්‍රධාන ස්වરૂපයක් තමයි අපි කතා කරනවා ඩිපෙන්ඩන්සි කියන එක. හරිද? අර කෙනෙක් මත රඳාපවතිනවා කියන එක ඩිපෙන්ඩ් වෙනවා කියන එක. කියන්නේ මෙහෙම. ඒ කියන පුද්ගලයාට B සම්බන්ධයෙන් බලයක් තියෙනවා මෙන්න මේ වගේ වෙලාවකදී. B A මත රඳාපවතිනවා නම් B A ගෙන් ගැපෙනවා නම් A ට B ට එරෙහි බලයක් තියෙනවා. හරිද? දැන් ඔයා හිතලා බලන්න මෙහෙම. ඔයාගේ සල්ලි වලින් කෙනෙක් ජීවත් වෙනවා නම් කෙනෙක්ට රැකියාවක් කරගන්න බෑ. ඔයා දෙන සල්ලි වලින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් එහෙමනම් එයාට සිද්ධ වෙනවා ඔයා කියන දේ අහන්න. ඒ වගේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ෆැමිලි රිලේෂන්ෂිප් එකදී පවුල් පරිසරයකදී දෙමව්පියෝට දරුවෝ යටත් වෙනවා. දෙමව්පියෝ තමයි දරුවෝම පාලනය කරන්නේ. يعني දෙමව්පියෝ තමයි ආරක්ෂාව සලසන්නේ ආර්ථිකමය වශයෙන්, සමාජමය වශයෙන් හැමදේම ආරක්ෂාව සපයන්නේ. ඉතින් දරුවෝ දෙමව්පිය මත යැපෙනවා. හරිද? ඉතින් ඒ නිසා දරුවන්ට එළිය බලය පාවිච්චි කරන දෙමව්පියන්ට පුළුවන්. දැන් employee හිතන්නකෝ. දැන් employer මත employee යැපෙනවා. මොකද employer දෙන වැටුප මත තමයි එයාට රැකියාවක් තියෙන්නේ. يعني එයාට රැකියාව ලබා දුන්නේ එයා. ඒ නිසා එයාට එයා මත මෙයා යැපීමක් තියෙනවා. එයා දෙන වැටුපෙන් තමයි මෙයා ජීවත් වෙන්නේ. ඒ නිසා employeeට සිද්ධ වෙනවා employer ගේ බලපෑමට අහු වෙන. ඒ නිසා ඒ වගේ කියන්නේ හැමතිස්සෙම එක වෙන්නේ අර ඩිපෙන්ඩන්සි මත. ගොඩක් වෙලාවට බලය කියන එක ඇති වෙන ඩිපෙන්ඩන්සි මත. රඳා පැවැත්ම මත. හරිද? දැන් අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට දැන් ඔය දැන් අපි හිතුව මෙහෙම කියලා. දැන් ඔය කියන්නේ මේව කරන්නයි ඉන්නේ. ඔය කප්පම් ගන්නයි. එතකොට අපි කරන්නේ මොකක් හරි කවුරු හරි ගිහිල්ලා එයාට අයිති වටින දෙයක් නැත්නම් එයාගේ සමීපතමේ කවුරු හරි එයාගේ පුතා වෙන්න පුළුවන්, දුව වෙන්න පුළුවන් කාව හරි. ඒගොල්ලෝ මේ ඒගොල්ලෝ උස්සනවා. يعني පැහැර ගන්නවා. හරිද? එහෙන් පැහැර අරගෙන ඊට පස්සේ අරෙන් කප්පම් ඉල්ලනවා. මේක දෙන්න දුන්නොත් තමයි මම නිදහස් කරන්න කියලා. ඉතින් ඒකේ තේරුම එතකොට එතන තියෙන දේ තමයි එතන අර කප්පම් ගත්ත පුද්ගලයාට අරයා සම්බන්ධයෙන් බලයක් තියෙනවා. පවර් එකක් තියෙනවා. එයාට පුළුවන් ඉන්ෆ්ලුවෙන්ස් කරන්න. එයාගෙන් අර කප්පම ලබා ගන්න මෙයාට පුළුවන්කම තියෙනවා. තමන්ගේ බලය පාවිච්චි කරලා ඉන්ෆ්ලුවෙන්ස් කරන්න පුළුවන්. බලපෑම් කරන්න පුළුවන්. ඒ බලපෑම ආවේ මොකක් නිසාද? අරයා මෙයා මත රඳාපවතිනවා. මෙයා මත ඩිපෙන්ඩ්. මොකද මෙයා ගැතේ තමයි තමන්ට අයිතිය වස්තුව තියෙන්නේ. නැත්නම් තමන්ට අයිති තමන්ගේ සමීපතමයි ඉන්නේ යාගාව. ඒ නිසා මෙයා මත රඳාපවතිනවා. ඒ නිසා තමයි කැති වෙන්නේ. සමහරවිට අපි කියන ඩිපෙන්ඩන්සි කැති වෙන්නේ අපි කියනවා it is from the possession.
of resources that other one owns. Yani anith pudgalaya sathuwa thiyena watina sampathak mokak karanne nathang important deyak tamangawa thiyena nam mokak hari wedagath sampathak tamangawa thiyena nam එහෙම දෙයක් වෙන්න ඕන නැතනම ඒ රිසෝස් එක කියන එක සාමාන්‍යයෙන් ඉම්පෝටන්ට් වෙන්න ඕනේ ස්කාස් වෙන්න ඕනේ හිඟ සම්පතක් වෙන්න ඕනේ සහ ඒ වගේ මේක නන් සබ්ස්ටිටියුටබල් වෙන්න ඕනේ කියන්නේ එවැනි දෙයක් වෙන තැනක නැති වෙන්න ඕනේ එහෙමනම් තමයි බලයක් ඉන්නේ දැන් හිතලා බලන්න අපි හිතමු දැන් ලංකාවේ තේ වලට තාම එහෙම දැන් නම් එහෙම ලොකුම ගන්නේ නැහැ වට ඉතින් ලංකාවේ තේ කියන එක අපි ගත්තොත් එහෙම يعني එවැනි තේ එකක් වෙන කොහෙවත් නැත්තම් අපි ලංකාවේ තේ විතරක් නම් ඒවයි ක්වොලිටියට දෙන්න පුළුවන් එකම තේ එක ඒ වගේම වෙනතොර සබ්ස්ටිටියුට්ස් නැහැ ඒකට හොඳ ක්වලිටි එකක් තියෙනවා ඒක හිඟයි හොයාගන්න අමාරුයි ඒ වගේ මේකේ ක්වලිටි එකත් වැඩි ඉම්පෝටන්ස් එකත් වැඩි නම් අපිට පුළුවන්කම තියෙනවා يعني ඒකමත් පිටරටවල මිනිස්සු නදාපවතිනවා ඩිපෙන්ඩන්ස් එකක් ඇති වෙනවා එහෙම වුණාම අපිට පුළුවන්කම තියෙනවා ඒකේ මිල අපිට කැමති ගන්නට කියන්න يعني අපිට පුළුවන් අපිට බලයක් තියෙනවා නේද පවර් එක ඇති වෙන හැමතිස්සෙම අර රිසෝස් පොසිෂන් එකත් එක්ක අර දැන් අපි හිතලා බලන්න ඒ වගේ රිසෝස් එකක ඉම්පෝටන්ට් රිසෝස් එකක් අපි ගාව තියෙනවා ඒ තේ කියන සම්පත දැන් කණිජ තෙලුත් එහෙමනේ ඒ ඛනිජ තෙල් හදන රටවල් මැද පෙරදි ඒ රටවල් වලට තමයි ඒකයි අයිතිය තියෙන්නේ. ඒ වගේම හිඟයි. ඒගොල්ලන්ට විතරයි ගොඩක් වෙලාට තියෙන්නේ. නිසා ඒගොල්ලන්ට කියන බලයක් තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ හැමතිස්සෙම රිසෝස් එකක පොසිෂන් එක හරහා තමයි කියන්නේ. හැබැයි මෙහෙම තියෙනවා. ඒ රිසෝස් එක සබ්ස්ටිටියුටබල් වුණොත්, ඒ කියන්නේ ඒකට ඕල්ටර්නේටිව්ස් ඕන තරම් තියෙනවා නම් අපිට ඒ බලය පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් ඒක ඩිපෙන්ඩන්සි තමයි සාමාන්‍යයෙන් මේන්ම රීසන් එක. ප්‍රධාන වශයෙන් වැදගත්ම වෙන රීසන් එක තමයි ඩිපෙන්ඩන්සි කියන එක බලය ඇති වෙන්නේ. ඒක මේ ඩිපෙන්ඩන්සි ඉකොනොමිකලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිසෝස් එකක් බේස් කරගෙන වෙන්න පුළුවන්. නැත්නම් නොලෙජ් වෙන්නත් පුළුවන්. දැනුම පදනම් කරගෙන ඩිපෙන්ඩ් වෙනවා වෙන්නත් පුළුවන්. නැත්නම් රිසෝස් වෙන්න පුළුවන්, ඉකොනොමිකලි වෙන්නත් පුළුවන්. හරි. ඒත්ින් අපි කතා කරේ මේ පළවෙනි කියන්නේ වැදගත්ම ෆැක්ට් එක. අපි සාමාන්‍යයෙන් කියනවා මේ කියන විදිහට පවර් එක ඇති වෙන බලපාන වැදගත්ම ෆැක්ට් එක ඩිපෙන්ඩන්සි කියන එක. ඒතර අපි ගත්තොත් අපි දැන් කලින් අපි කතා කරලා තියෙනවා ලීඩර් කියන ගැන. ලීඩර් කියන කෙනා සහ මොටිවේෂන් එක ටික අපි කතා කරා. මේ ලීඩර් සහ පවර් එක ගැන පොඩි අදහසක් අපිට දක්වන්න බලා මේ විදියට. හරිද? දැන් ලීඩර් කියන කෙනා අපි සාමාන්‍යයෙන් ගත්තොත් නායකයා කියන පුද්ගලයා අපි ගත්තොත් එහෙම එයාගේ අරමුණ වෙන්නේ ගෝල් එකක් ඇචීව් කරන එක. මොකක් හරි අරමුණක් ඇචීව් කරගන්න එක. ඒක තමයි එයාගේ ફોකස් එක වෙන්නේ. හරිද? එතකොට පවර් එක කියන එක එයාට උදව් වෙනා මෙන්න මේ විදියට. පවර් එක කියන එක තොර ලීඩර්ගේ අරමුණ වෙන්නේ ගෝල් ඇචීව්මන්ට් එක. යා ફોකස් කරන හැමතිස්සෙම ගෝල් එකක් ඇචීව් කරන එක ගැන. හරිද? මොකද අරමුණක් ඉටු කරගන්න එක. එතකොට පවර් එක කියන්නේ මොකක්ද එහෙනම්? ඒ ගෝල් එක ඇචීව් කරගන්න යාට උදව්වක් විදියට, ක්‍රමවේදයක් විදියට තමයි මේ පවර් එක පාවිච්චි කරන්නේ. දැන් බලය පාවිච්චි කරන්නේ ලීඩර්ගේ ගෝල් ඇචීව්මන්ට් එකට සපෝට් එකක් විදියට. හරිද? ඒ වගේම අපි ගත්තොත් දැන් ලීඩර් අපේක්ෂෙන් ලීඩර් අවශ්‍ය වෙන මෙන්න මේ දේ. يعني එයාට හරියට ගෝල් එක ඇචීව් කරගන්න. එයාගේ අරමුණක් තියෙනවා. මොකක් හරි විෂන් එකක් තියෙනවා ලීඩර් කෙනෙක් අපි දන්නවා. ඉතින් ඒක ඇචීව් කරගන්න එක තමයි එයාගේ අරමුණ වෙන්නේ. ඉතින් ඒක සඳහා තමයි එයාගේ ෆලෝවර්ස්ලා එයා මෙහෙයවන්නේ. ඒ ගෝල් එක ඇචීව් කරගන්න. හැබැයි ෆලෝවර්ස්ලා ඒකට මෙහෙයවන්න නම් ඒ ගෝල් එක ඇචීව් කරගන්න නම් මොකක්ද වෙන්න ඕනේ? ගෝල් එක කම්පැටිබල් වෙන්න ඕනේ ෆලෝවර්ස්ලාත් එක්ක. يعني ෆලෝවර්ස්ලා එක ඇක්සෙප්ට් කරන්න ඕනේ, ෆලෝවර්ස්ලාකට යොමු වෙන්න ඕනේ, ෆලෝවර්ස්ලාක පිළිගන්න ඕනේ, ෆලෝවර්ස්ලාක ඇචීව් කරන්න පුළුවන් වෙන කම්පැටිබල් වෙන්න ඕනේ. හරිද? නමුත් බලයට අවශ්‍ය වෙන මොන කාරණේද? يعني බලය පවතින මොකද්ද අපි කිය අවශ්‍ය වෙනවා කියලා. ඒකට අවශ්‍ය වෙන්නේ ෆලෝවර් ඩිපෙන්ඩන්ස් එක අවශ්‍යයි. ලීඩර්ට ෆලෝවර්ස් සම්බන්ධයෙන් බලය පාවිච්චි කරන්න ෆලෝවර්ස්ලා මොකක් වෙන්න ඕනේද? ලීඩර් මත ඩිපෙන්ඩ් වෙන්න ඕනේ, රඳා පවතින්න ඕනේ. يعني ෆලෝවර්ස්ලා ලීඩර් මත රඳා පවතිනවා නම් ඩිපෙන්ඩ් වෙනවා නම් තමයි ලීඩර්ට පුළුවන් වෙන්නේ බලය පාවිච්චි කරන්න. ඒ නිසා සාමාන්‍යයෙන් අපි කියනවා ලීඩර්ෂිප් කියනට උදව් වෙන කාරණයක් තමයි පවර් එක කියන එක. මොකද ලීඩර්ෂිප් වල අවශ්‍ය වෙන අපිට ෆලෝවර්ස්ලාගේ ගෝල් කම්පැටිබිලිටි එක, ඒගොල්ලන්ට පුළුවන්ද කියන එක. ඒ ගෝල් එකත් ඒගොල්ලෝ එකඟ වෙනවද? ඒගොල්ලන්ට ඇචීව් කරන්න පුළුවන්කමක් කම්පැටිබල්ද කියන එක. නමුත් පවර් එකට අවශ්‍ය වෙන්නේ ෆලෝවර්ස්ලාගේ කම්පැටිබිලිටි, ගෝල් කම්පැටිබිලිටි නෙමෙයි ෆලෝවර්ස්ලාගේ ඩිපෙන්ඩන්ස් එක තමයි අවශ්‍ය වෙන්නේ. හරිද? හරි. අපි වෙනවා ඊළඟ කොටසට. ඊළඟට අපි කතා කරනවා විශේෂ කන්සෙප්ට් එකක් තියෙනවා මේ බලය සම්බන්ධයෙන්. විශේෂ කන්සෙප්ට් එකක් මේක හෙජමනි කියන එක. මොකද්ද මේ හෙජමනි කියලා කියන්නේ? දැන් මේකේ තේරුම මේ වගේ දෙයක්. අපි මේ ගොඩක් රට ඉන්වෝල් වෙන අපි කතා කරලා දැන් අර person to person, person to group, group to person, group to group කියලා අපි කතා කරේ බලය පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේකේ වැදගත්ම එකක් තමයි මේ හෙජමනි වල කතා කරන අපි එක්ක group to person නැත්නම් group to group කියන එක. කියන්නේ මෙහෙම දෙයක් මේ කතා කරන්නේ. ඒ කියන්නේ එක group එකක් මොකක් හරි මතයක් දරනවා, මොකක් හරි ෆිලොසොෆි එකේ ඉන්නවා, මොකක් හරි දර්ශනයක ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා එක තමයි හොඳ, එක තමයි හරිද, අනිත් අදහස් වැරදි කියලා. يعني මේක තමයි නිවැරදිම අදහස, අනිත් සියලුම අදහස් වැරදි කියලා අපි හිතනවා. يعني ඒ group එකේ හිම හිතනවා.
හරිද? ඉතින් ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ මතය ස්ථාපිත කරන්න. ඒගොල්ලන්ගේ අදහස ස්ථාපිත කරන්න ඒගොල්ලන්ට අවශ්‍යයි. අනිකුත් සියලුම අදහස් වැරදි කියලා ප්‍රකාශ කරන්න ඒගොල්ලන්ට අවශ්‍යයි. හරිද? ඉතින් ඒ නිසා ඒගොල්ලෝ කරන්නේ අර අනිකුත් අදහස් ඩිසමිනේ ඒක ඒවා පැතිරීම වළක්වන්න කටයුතු කරනවා. අනිකුත් අදහස් වල ඩිසමිනේෂන් එක වළක්වන රිඩියුස් කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමන්ගේ අදහස ඉස්මතු කරන්න ස්ථාපිත කරන්න ස්ටැබ්ලිෂ් කරන්න කටයුතු කරනවා. ගොඩක් කරට අපි ගත්තොත් එහෙම කැපිටලිස්ට් අයිඩියාස් ඔය ධනවාදී අදහස් එහෙම ප්‍රචාරය කරන අපි උදාහරණයක් විදිහට ගන්නවා. ධනවාදී අදහස් ප්‍රචාරය කරන්න අනිකුත් අදහස් වල ව්‍යාප්තියම වළක්වන්න පුද්දලෙන් කටයුතු කරනවා. ඒ වගේ අපිට ගොඩක් කරලා දකින්න පුළුවන්කම තියෙනවා මේ කියන සිනාරියෝ එක ඔය සමහර සටන්කාමී කණ්ඩායම් වල විවිධ රසවල දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රැක්ටිකල් එක්සැම්පල්ස් තියෙන උන තරම්. يعني ඒගොල්ලන්ට අවශ්‍යතාවයේ තියෙන්නේ يعني අපි දන්න يعني එක හරි අදහසක් වෙන්න පුළුවන් වැරදි අදහසක් වෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ. ඒක ගුඩ් වෙන්න පුළුවන් බෑඩ් වෙන්න පුළුවන්. කොහොම හරි ඒගොල්ලෝ හිතනවා ඒක තමයි හරි දේ. ඒක තමයි අනිත් අයත් දැනගන්න ඕනේ දේ. අනිත් අය පිළිගන්න ඕනේ දේ. අනිකුත් අදහස් අදාළ නැහැ කියන එක. ඒ වගේ දෙයක්. තමයි හෙජමනි කියලා කියන්නේ. එතන අපි එනවා sources of power. power එක එන්න පුළුවන් sources ක්‍රමවේද. ආයතනත් අපිට දෙයක් කියන්න ඕනේ. මේ හෙජමනි සම්බන්ධයෙන් අපි කතා කරනවා in group people සහ out group people කියලා concept එකක්. මේ හෙජමනි වලම. හරිද? يعني in group people කියලා කියන්නේ අදහස පිළිගන්න කට්ටිය. ඒගොල්ලෝ يعني එතන ඉන්න ලීඩර් කෙනෙක්. එයා තමයි අදහස ගේන්නේ. එයා අතර ඉන්න followers ලා in group people එකේ එයා වටා ඒ කට්ටිය එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලෝ අදහස පිළිගන්නවා සහ ඒගොල්ලෝ අතර සාමාන්‍ය ලීඩර් කියන්නේ සාමාන්‍ය ෆෝමල් රිලේෂන්ෂිප් වලට වැඩි සම්බන්ධතාවයක් ඒගොල්ලෝ අතර තියෙනවා. ඒ සංකල්පය පිළිගන්න අය අතර ඒ සාමාන්‍යයෙන් තියෙන ෆෝමල් රිලේෂන්ෂිප් වලට වඩා ලොකු සම්බන්ධතාවයක් ඒගොල්ලෝ අතර තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ නොවන අවුට් ගෲප් පීපල් කියන්නේ ඉන් ගෲප් එකෙන් බැහැරව ඉන්න වෙනත් පාර්ශවයන් දකින්න නිකන් එනම් එකක් විදිහට සතුරන් විදිහට දකින්නවා. මොකද ඒගොල්ලන්ගේ අදහස් පිළිගන්නේ නැති හින්දා. හරිද? ඒ අවුට් ගෲප් පීපල් කියන කට්ටිය සහ මේගොල්ලෝ අතර එහෙම ෆෝමල් රිලේෂන්ෂිප් එකක් තියෙන පුළුවන්. නමුත් ඉතින් එහා ගිය දෙයක් නැහැ. සාමාන්‍ය රිලේෂන්ෂිප් එකකට ඔබට ගිය දෙයක් මේ ඉන් ගෲප් සහ අවුට් ගෲප් කට්ටිය අතර නැහැ. ඒ වගේම මේ ඉන් ගෲප් එක හැමතිස්සෙම අරගොල්ලන්ව ප්‍රතිවාදීන විදිහට දකිනවා. මේගොල්ලන්ට ඕනි වෙන්නේ ඒගොල්ලන්ට තමන්ගේ අදහස් දෙන්න. ඒගොල්ලෝ දන්න අදහස මේගොල්ලෝ කැමති නැහැ. ඒ වගේ දා තමයි හෙජමනි අපි කියන්නේ. يعني ගෲප් එකක් පර්සන් නැත්නම් ගෲප් එකක් ගෲප් එකකට වෙන්න පුළුවන්. මොන වෙනද තේරුම් ගන්න ඕනේ තමන්ගේ අදහස් ඉස්මතු කරන්න තමයි මේගොල්ලෝ හදන්නේ. අනිත් අදහස් වැරදි කියන මතය තමයි මේගොල්ලෝ ඉන්නේ. හරිද? ඉතින් මේ ගොඩක් වෙලාවට මෙහෙ වෙන අපි කියනවා ගෲප් නෝම් එකකින් ගෲප් අයිඩියොලොජි එකක් මොකද මතවාදයකින් ගෲප් නෝම් වලින් තමයි මේක මෙහෙ වෙන්නේ කියලා අපි කියනවා. හරිද? ඊළඟට අපි කතා කරනවා sources of power. power එක ඇති වෙන මූලාශ්‍ර sources ගැන. මෙල අපි කලින් ගණගෙනක් තියෙනවා power එක ඇති වෙන්නේ බලය ඇති වෙන්නේ මොන වගේ මූලාශ්‍ර වලින්ද? එකක් තමයි අපි දන්නවා legitimacy. ඒ කියන්නේ legitimate power එක ඇති වෙන්න පුළුවන් legitimacy විදියට. හරිද? legitimate කියලා කියන්නේ අපි දන්නවා written වෙන්න පුළුවන් in written දීලා තියෙන authority එක. කියන්නේ hierarchical. කියන්නේ අපි කියනවා විධානයක් මත අධිකාරී මිෂන් දීලා තියෙන බලතල තියෙන පුළුවන්කම තියෙනවා. ආයතනයේ hierarchical තමන්ගේ පප් කරනකොට තමන්ගේ appointment letter එකේ දාලා තිනවා මෙන්න මේවා කරනවට බලතල තියෙනවා job description එකේ දාලා තිනවා in written authority තියෙනවා. හරිද? කියන්නේ ලිඛිතව තමන්ට බලතල දෙන එක කරන්න. එහෙනම් අපි කියනවා legitimate authority කියලා අපි කියනවා. හරිද? ඒ තින්නේ එක ඇතරම ගතොත් එක ඇතර අපි කියනවා يعني ඒ කියන්නේ අර position එකත් එක්ක ඒ තමන් දරන තනතුරත් එක්ක formal කියන power එකක්. හරිද? එහෙමයක් තමයි මේ legitimate power. දෙවෙනික අපි කතා කරනවා reward power. ත්‍යාග දීම බලය අපි කතා කරනවා කියන්නේ කෙනෙක්ට පුළුවන්කම තියෙනවා අනිකුත් අයට වැදගත් වෙන මොනිටරි වේවා නන් මොනිටරි වේවා බෙනිෆිට් එකක් දෙන්න තමයි බලයක් තියෙනවා. ඉතින් ඒ හරහා ඒ ත්‍යාග දීම හරහා තමයි බලය ඇති වෙලා තියෙනවා. අනිතර බෙනිෆිට්ස් يعني මොනිටරි වෙනවා නන් මොනිටරි වෙනවා දීම හරහා බලය ඇති වෙන්න පුළුවන්. ඒත් මේකත් අපි සලකන්නේ සාමාන්‍ය ෆෝමල් පවර් එකක්. ඒ කියන්නේ අපි කියනවා පොසිෂනල් පවර් එකක් විදිහට අපි සාමාන්‍ය සලකන්නේ මේක. ලෙජිටිමේට් පවර් එකත් එහෙමයි, රිවෝඩ් එකත් එහෙමයි. තුන්වෙනි කොයෙසිව් පවර්. දඬුවම් දීම බලය අපි කියන්නේ අපි punishments කිරීම හරහා threats කිරීම හරහා warn කිරීම හරහා verbal වෙන්න පුළුවන් නැත්නම් written වෙන්න පුළුවන් කොහොම හරි ඒ විදා يعني ඒ දඬුවම් දීම හරහා මොකක් හරි දෙයකට අනුකූල නොවනකොට ඒකට දඬුවම් කිරීම හරහා බලය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකත් සමානයි අපි කියන්නේ position එකත් එක්ක ආපු දෙයක්. නැත්නම් formally ආපු බලයක් කියලා තමයි අපි කියන්නේ ඒකත්. හරිද? ඊළඟ අපි කතා කරනවා information power. information power කියලා කියන්නේ ෆයිනන්ෂියල් වෙන පුළුවන් නන් ෆයිනන්ෂියල් වෙන පුළුවන් ඒ තමන් සතුව තියෙන ඉන්ෆෝමේෂන් නිසා. හරිද? ඒ ඉන්ෆෝමේෂන් වල ප්‍රබලතාවය නිසා වෙන කෙනෙක් සතුව නැහැ. තමන් සතුව තියෙන ඉන්ෆෝමේෂන් නිසා තමන්ට බලයක් ඇති වෙන්න පුළුවන්.
සාමාන්‍ය ප්‍රසිද්ධම එක්සැම්පල් එක අපි දන්නවා සාමාන්‍ය CEO කෙනෙක්ගේ ඩේලි රූටින් එක මොකක්ද යා ඊළඟට කරන වැඩේ මේ දවස් තුනේ යාගේ වැඩ කටයුතු කොහොමද එයා සම්බන්ධයෙන් ගොඩක් අනිත් අය නොදන්න ගොඩක් තොරතුරු දන්නවා එයාගේ සෙක්‍රටරි. ඒ නිසා ඒ සෙක්‍රටරිට ලොකු බලයක් තියෙනවා එයා ඒ හෝල් කරගන්න ඉන්ෆර්මේෂන් මත. හරිද? ඒ වගේම සමහරවිට අපි ගත්තොත් එහෙම කම්පැනි එකේ සීක්‍රට් ඉන්ෆර්මේෂන් ගොඩක් රහසිගත තොරතුරු දැනගන්න පාර්ශ්වෙ ඉන්නවා හොරෙන් ඒවා ලබා ගන්න අය. ඒතර එහෙම අය කරන වැඩේ කම්පැනිට ත්‍රෙට් කරනවා මම මේ තොරතුරු රිලීස් කරනවා කියලා. කළා කප්පම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ අර මේ කියන්නේ ඉන්ෆර්මේෂන් බේස් කරගත්ත පව එක. සමහරවිට මේක පොසිෂන් එකෙන් වෙන්නත් පුළුවන්. සමහරවිට ඒ පොසිෂන් එකට ආවෙන එක එයාට කොහොමත් එහෙම බලයක් තියෙනවා. ඉන්ෆර්මේෂන් ගොඩක් එයාට ලැබෙනවා. එම නැත්තම් සමහරවල් පොසිෂනල් නොවන පර්සනල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ෆෝමල් ඕ ඉන්ෆෝමල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පර්සනල් වෙන්න පුළුවන් මේක. සමහරවල්ට පොසිෂන් එකට අදාළ නොවන, ඒ කියන්නේ යාට එහෙම පොසිෂන් එකක් නැහැ. යා මොකක් හරි විදිහට ඒ හොරෙන් අරගෙන ඒතරතුරු. එහෙම වෙන්න පුළුවන් මේ ইনফরমේෂන් පවර් කියන දේ. ඊළඟට අපි කතා කරනවා එක්ස්පර්ට් පවර්. ඒ කියන්නේ එක්ස්පර්ටයිස් හරහා. ඒ කියන්නේ තමන්ට තියෙන ස්පෙસિෆික් නොලෙජ් එක හරහා. වෙන කෙනෙක්ට එහෙම නොලෙජ් එකක් නැහැ. තමන්ට ඒ අනිත් අයට ඕඩිනරි අයට වඩා තමන්ට ඉගෙන එක්ස්පර්ට් නොලෙජ් එකක් තියෙනවා. ඉතින් මේ එක්ස්පර්ට් නොලෙජ් එක නිසා තමන්ට පවර් එකක් ඉන්න පුළුවන්. ඒක ඇත්තරම පොසිෂන් එකත් එක්ක අදාළතාවයක් නැහැ. ඒක තමන්ගේ පර්සනල් කාර්යයක්. තමන්ට තියෙන පෞද්ගලික දැනුමනේ කතා කරන්නේ. ඒක පර්සනල් පවර් එකක් අපි කියනවා. පර්සනල් පවර් කියන විදියක් කියලා. මේ කියන එක්ස්පර්ට් පවර්. නැත්නම් රිෆරන්ට් පවර්. රිෆරන්ට් පවර් කියන එක අපි කියනවා يعني පුද්ගලයාගේ පුද්ගලයා මත ඇත්තටම ගත්තොත් ඒ කියන්නේ තනිකර පර්සනලිටි කතා කරන්නේ. ෆිසිකල් කැරක්ටරිස්ටික්ස් වෙන්න පුළුවන්. නැත්නම් එයාගේ මෙන්ටල් කැරක්ටරිස්ටික්ස් වෙන්න පුළුවන්. එයා හිතන පද්ධන විදිය වෙන්න පුළුවන්. يعني එයා අනිත් ඕඩිනරි කට්ටියකින් විශේෂ පුද්ගලෙක්. හරිද? විශේෂ කැරක්ටර් එකක්. හරිද? يعني පර්සනලිටි ගොඩක් අපි කතා කරන්නේ. එයාගේ ඇපියරන්ස් එක වෙන්න පුළුවන්. ෆිසිකල් ස්ට්‍රක්චර් එක වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්. يعني අර රෝල් මොඩල් එකක් කියලා අපි කියන්නේ. අනේ ඒ වගේ චරිතයක් මත බලය ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඔය සම්ම අපිට කළා තියෙන ගොඩක් වෙලාවට ඇඩ්වර්ටයිස්මන්ට් වලට එහෙම පාවිච්චි කරන්නේ කාවද? සෙලිබ්‍රිටි ප්‍රසිද්ධ පුද්ගලයන් සෙලිබ්‍රිටීස්ને පාවිච්චි කරන්නේ. يعني හේතුව වෙන්නේ ඒකල දන්නවා ඒගොල්ලන්ට තියෙන රිෆරන්ට් පවර් එකක්. මොකද ඒගොල්ලෝ දෙයක් කිව්වොත් මිනිස්සු කරනවා. හරි ඒ වගේ දෙයක්. හරිද? ඒ රිෆරන්ට් පවර්. ඒතර ඒකත් ඇතරම පර්සනල් දෙයක්. පර්සනල් පවර් එකක්. ඒක පෞද්ගලික වෙන දෙයක්. එහෙම නැත්නම් පොසිෂන් එකක් මත එන එකක් නෙවෙයි. يعني මේ දෙන්නේ සෝසස් ඔෆ් පවර්. මේ පවර් එකේ මූලාශ්‍ර අපි ගත්තොත් එහෙම අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ෆෝමල් පවර් කියන සෝසස් තියෙනවා. ලෙජිටිමේට් පවර්, රිවෝඩ්, කොයසිව් වගේ. ඊට පස්සේ පර්සනල් පවර්. පර්සනල් ඊනේවත් තියෙනවා, එක්ස්පර්ට් පවර්, රිෆරන්ට් පවර් වගේ. නමුත් ඉන්ෆර්මේෂන් පවර් අපි කතා කරා. ඒක නම් සාමාන්‍ය පර්සනල් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පොසිෂන් එකට ෆෝමල් වෙන්නත් පුළුවන්, පර්සනල් වෙන්නත් පුළුවන්. ඒක දෙකටම වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ අපි කතා කරේ සෝසස් ඔෆ් පවර්. පවර් කියන සෝසස් ගැන. ඒ තියෙන්නේ පවර් ඇන් පොලිටික්ස් පාඩේ පළවෙනි පාට් එකේ.